අයුබෝවන්, අත අපි මිරි්්‍යවිල උද්බිත උද්‍යානයගෙන්, තොරතුරු ටිකක් දැන ගනිමු. ියලි කලාපිය උද්බිදු උද්‍යානයක් ලෙ සහැලකෙන මරිජ්්‍යවිල දබිධ උද්‍යානයේ මුහද සිට කිලෝමීට පහක් පවන ගොඩබිම දෙසට වන්නට පිහිටා තිබෙන බව සඳහන් වේ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයට ආසන්න පිටුව ඇති මෙම උද්‍යානයට නැගෙන ඉර දෙසට වන්නට ජාතයන්තර ගුටුවන් තොටු පොලත් දකුණු දෙස වන්නට හම්බන්තට වරායටත් පීඩා තිබේ මේවාට අමතර මිරිජ්්‍යල උද්‍යානයේ සිරිනරමීමට යන අයහට සසාාරි උද්‍යානයේ කුරුණූ යන හා මුදනා කල උනුදිය ඔල් පත්ද බයක බලාගැනීමට අවස්ථාව උදාවේ. මෙම උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ස්තේ ද ද සයවසරේ දය. ඉදිරිකිරීම් ආරම්භ කරන විට භූමිහ විාත්වය අකර තුන්සීයක් පමණ වූබව සඳහන් වේ. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හා වෙනත් බෞතිමය සාධක හේතුවෙන් මේ තර්ජනයට ලක්ව තිබිණි. කෙසේ වුවද එම බාතක ජයකන මෙම භූමය සුන්දර උද්‍යානයක් බවට පත් කරන්නට සමත්ව තිබේ. ඒ වෙනුවෙන් ඒවාකට පැවති රජයේ වින් මිලියන පන්සියක මුදලක් වෙන් කර ඇත. ඉදිකිරීම් වසර දහයෙන් අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් වැඩකටයුත් ආරම්භ කළත් ඊට පෙර ඉදිකිරීම් අවසන් කර තිබේ. ඒ අනුව අධදහස් දහතන වසරේ මෙරට දී පැවති පොදුරාජ්‍ය මණ්ලියනනායක සමුළුවට සමගාමීේ එම වසේ නොැම්බ මොස දා හතර දින උද්‍යානයක් නිසම මජනතාව වෙනුවෙන්. වෘත කරන්නට අටයුතු කර ඇත. මෙහි ඇති ශාක අතර දේශය හා විදේශය පතොක් වර්ග රැසත් දෙක ගැනීමට ලැබේ එහි විධ හැඩතලවලින් නිර්මාණය කළ පතොක් වර්දද නෙතර ඉතා දර්ශනීය දසුනකි. මිරිජ්ජවිල උද්බිධ උද්‍යානය අපට වැදගත් වන්නේ මෙර තුළ ඉදිකරන ලද ප්‍රථම වියලි කලාපිය උද්බිධ ද්‍යානයක් වශයනි. මෙරාට භූමයෙන් වැඩි ප්‍රදේශයයක් පුරා පෙතරී තිබෙන වියලි හා සුෂ්ක දේශකුණක කලාපයෙන් පරිවධාර පද්ධී තුළූ ශාක සංරක්ෂණයට මෙම අධ්‍යාපනය ලබාදීම කෙරහිත මේ නිර්මාණය කිරීමේදී. අවධානය යොමුකර තිබේ. මීට අමතරව මෙම උද්‍යානය ආරම කිරීමේදී අවධානය යො ඇති තවත් අංගයක් වන්නේ හම්බන්තට වැනි ප්‍රදේශල ජීවත්වන ගනතාවට ශාකහා පරිසර පද්ධතිය පිළිබඳ දැනු ලබාදීම කෙරහිිය. විශේෂයෙන්ම වියලි කලාපය තුළ අඩු වශයෙන් භාවිතයට ගන්නා ශාක විශේෂ හඳනා ගැනමින් එම ශාක විශේෂ මහදනචාව අචප ප්‍රචලිත කිරීම කෙරහිද අවධානය යොමුකර ඇත වියලි කලාපීය පරිසර පද්ධති හඳුනා ගැනමින් ඊට උජිත ශාක විශේෂ සොයා ගැනමින් වියලි කලාපය තුළ ප්‍රවර්ධනය කිරීමට මේ ආරම්භ කිරීමේදී අවධානයට උමුකළ කරුණක්වේ. සාමාන්‍ය ජනයාගේ ආර්ථිකය නංවාලීමට හැකි හංශයක් වුණ වාණජ මල් වගාවද හඳන්වාදී ඇත. හිදී ඊට සුදුතු තාක්ෂණික ක්‍රමහා මල් විශේෂ හඳුනා ගනිමින් ඒ සඳහා ජනතාව සංවිධානයෙන් කිරීමටත බලාපොරොත්තු වේ. භගාව සාර්ථක වීමේදී ඒ අපනයන කර්මාන්තයක් දක්කා ප්‍රර්ධනය කිරීම සහ දේශීය විදේශය සංචාර්කයන්ගේ ආකර්ශණය ඇතිකර ගැනීම වැනි වෙදගත්කාම් ්‍රැසක් මෙම උද්‍යානය ආරම්භ කිරීමේදී අවධානයට ලත්කරති බීම විශේෂත්වයකි. මෙරට නිදහස ලැබීමෙන් පසු මෙරට තුල්ල ඉද්දි කරන ලද හතරවෙනි උදබෙධ උද්‍යානය වන මෙය අපරට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදකමක් ඇති උද්‍යානයක් ලෙස හැඳින්න්නේ. මෙම උද්‍යානයේ සතෝ සිසු යන සමනල් උයන අෞෂධීයේ ශාක වයන විදිමත් වනඋයන කාන්තාර ආකෘති ජලකුල්ලො ස්වභාවික පඳුරු උයන මල් වගා අංශය මිශ්‍රවන වයන වැැල්වර්ගවල එකතුව පොදුරාජ්‍ය මණඩලියයේ ශාකය. ාවය මෙ මාාවත් ශාක වයන් ආදී විශේෂය විශාල පරාසයක් පුරා විහිදුුණු අංශ විසියට එකතුවක් මෙහි සංචාරය කරන්නන්ට දෙක ගත හැකිය. දෙදස් දාහන වසරය නොැම්බර් මස හතන වන්නදින පොදුරජ්‍ය මණඩලිය නායකයන්ගේ සමුළුව මේ රටදී පවත්වන ලදී. එහි සමාරම්භක අවස්ථාව පමිණි රටවල් පනස්තික රාජ්‍යය. නායකයන් හා නියෝජිතයන් සිහිවීම සඳහා උද්‍යානයේ විශාල වටරවුන් වට සිට වූ සමරු ෂාකත සංචාරය කරන්නන්ට දෙකගත හැකිය. උද්‍යානභූමය තුළ වූ අභ්‍යන්තර මාවත්තල ගමන් කරන්නා වූ අයට අවුරශ්මයෙන් ආරක්‍ෂාාවීම වෙනුවෙන් ශාකරසක් සිටවා ඇත. මේ වහාසේ වියනක් ලෙසි ඉතා දැකුම් කළු ලෙස වෙවී තිබෙන් අතර එවැනි ශාකර්ග වි පමණ මෙහි තිබෙන බව සඳහන් වේ. දජ්ව ද්ධ ද්‍යානය තුළ මෙවන් විශේෂ රසක් දෙක ගැනීමට ලැබෙන බැවින් පුංචුපත් විවේකි දිනක ගොස් සතුර විනෝදය මෙන්ම අධ්‍යාපනික වටිනාගම ලබාගන්නට අමතක නොකරන්න. නමුත් එහිදී බ පරිසරය අලංකාරත්වයට හානයක් නොවන් ලෙස කටයතු කරන්නට වදක බලා යුතුය කුඩා කාලයේ සිටම මෙවැනි ගුණනාග පුහුදු පුහුණු වුවහොත්. ේ නංගිලා මල්ලි ලාටද සුන්දර අවස්ථානවල අලංකාරය විදගැනීමට අවස්ථාවපුදාවේ ස්තූතියි.